හැමෝම හිතන්නේ මම කඩයක් ඕපන් කරාම මිනිස්සු එක දිගට එන්න ඕන කියලා. නෑ නෑ නෑ. මාකටින් ගීන එක ඒකට මාර වැදගත්. දැන් එහෙමයි කියලා කෝටි ගණන් සල්ලි වීදම් කරලා මාකටින් කැම්පේන් එක නෑ එහෙම අවශ්‍ය නෑ. ගරිල්ලා මාකටින්. පොඩි මාකටින් බජට් එකකින් ක්‍රියේටිව් යුනික් මිනිස්සුන්ට හිතා ගන්න බැරි විදිහේ ප්‍රතිපලයක් ඇති කරන විදියට ලොකු දෙයක් කරන්න පුළුවන් ටෙක්නික් එකක්. විශාල ආයතන විතරක් නෙවෙයි. ඔයා රෙස්ටුරන්ට් එකක්, වඩේ බිස්නස් එකක්, කමියුනිකේෂන් එකක්, සැලුන් එකක් මේ වගේ බිස්නස් එකක් කරත් පොඩි බජට් එකකින් ලොකු බලපෑමක් ඔයාගේ කස්ටමර්ස්ලාගේ ඔළුවට වඩා ඇති කරන්න පුළුවන්. අද මේ වීඩියෝ එකෙන් ගරිල්ලා මාකටින් සම්බන්ධයෙන් අදහස් හතක් අපි ඉදිරිපත් කරනවා. දැන් මේවට ලොකු බජට් එකක් යන්නේ නැහැ. ඔයා ක්‍රියේටිව් වෙන්න විතරයි අවශ්‍ය වෙන්නේ. මේ හතෙන් එකක් හරි ඔයා පාවිච්චි කරා නම් ඔයාගේ කස්ටමර් මොනවද දන්නවද කියන්නේ. ඔයා අර ප්‍රොඩක්ට් එක ගත්තද? ඔයා හන්දියේ දින අර කඩේට ගියද? කොහෙන්ද මේ ප්‍රොඩක්ට් එක ගත්තේ? මේ මොකන්ද අර මේ ෂෙයා වෙන මොකන්ද මට මේ බ්‍රෑන්ඩ් එක මෙන්න මේ වගේ. ඔයාගේ කස්ටමර් ඔයාගේ ප්‍රොඩක්ට් එක ගැන කතා බහට ලක්වන බිස්නස් එකක් බාට ඔයාට පත් කරගන්න පුළුවන් මේ ගරිල්ලා මාකටිං වල ටෙක්නික්ස් හතක් මේ වීඩියෝ එකෙන් අපි අද කතා කරමු. අංක 1 වෛරල් මාකටිං එක්ස්ට්‍රීම් ඉමෝෂනල් එන්ගේජ්මන්ට් එකක් තියෙන දෙයක් ඔයාට හදන්න පුළුවන්. දැන් මේ වගේ දේවල් මිනිස්සු ෂෙයා කරන්න කැමති. වර්ඩ් ඔෆ් මවුත් කට වචනේ මිනිස්සු කතා කරන්න කැමති මේ වගේ දේවල්. එක්ස්ට්‍රීම් ඉමෝෂනල් එන්ගේජ්මන්ට් එකක් තියෙන දෙයක් හදන එකේ බේසික් දේ තමයි ඒක ටිකක් අසාමාන්‍ය මිනිසුන්ට ආස හිතෙන එන්ගේජින් ටිකක් සර්ප්‍රයිස් වෙන දේකුත් වෙන්නෝ ටිකක් ෂොක් වෙන දේකුත් වෙන්න ඕනේ. I'm changing, Baba. Hurry up, yeah. Sorry, are we late? It's okay. Let's leave. तू अंदर क्या कर रहा था? सर अंदर डस्टिंग कर रहा था. कपड़े बदलने से पहले बल्ब बदलो. हेलोनिक्स ब्राइट इज राइट. हेलोनिक्स बल्ब එක මොකද්ද මෙතනදී කිව්වේ? ඇඳුම් මාරු කරන්න කලින් බල්බ් එක මාරු කරන්න. එකම මෙසේජ් එක පොඩ්ඩක් ආස හිතන විදියට පොඩ අසාමාන්‍ය විදියට එන්ගේජින් දකින්න කට්ටියට සර්ප්‍රයිස් වෙන විදියට ෂොක් වෙන විදියකට ඒගොල්ලෝ ඇඩ් එක හැදුවා. සරල ඇඩ් එකක් හැබැයි. අංක 2 ප්‍රිසියුම් මාකටිං. ඔයාගේ ප්‍රොඩක්ට් එක අසාමාන්‍ය විදියට හිතාගන්න බැරි විදියකට අමුතු විදියකට ඔයත් ඩිස්ප්ලේ කරලා තියන්න පුළුවන්. මෙහෙම කරලා තිබ්බම ඒකේ ළඟින් යන මිනිස්සු ෂා කොහොමද මේක මෙහෙම වෙන්නේ? අරක කොහොමද මේ විදියට ඉල්ලලා තියෙන්නේ? මේක බැලන්ස් එකේ තියෙන්නේ කොහොමද? මාර වැඩක් මා පොඩ්ඩක් අරක ඉස්සර ෆොටෝ එකක් ගන්න පුළුවන්ද ෂා? මාර වැඩක් නෙමෙයි. මේ වගේ ඒගොල්ලෝ කතා බහට ලක් කරන මිනිසුන්ගේ අවධානය වට අර ගන්න පුළුවන්. මේ ඇක්ස් පර්ෆියුම් එක දැක්කද? ග්ලාස් බොක්ස් එකක් ඇතුලේ එහා පැත්තේ මිටියකුත් තියලා තිනා. ලීලා දින දේ දැක්කද? එයා බෑ කිව්වොත් මේක කඩන්න. එයා බෑ කිව්වොත් මේක කඩලා මේකේ පර්ෆියුම් එක ගාලා ගිහලා අහන්නේ කියලා. ඒ වගේ දෙයක් තමයි කියන්නේ. සරල දෙයක්. ඒ උනා ඩිස්ප්ලේ කරලා තිබ්බ විදිහේ පොඩි වෙනසක් තිබ්බා. දැන් රොටි කඩයක් වුණත් ඒ රොටි එක ඔයාට ලොකුවට හදන්න පුළුවන් නම් එතනත් මෙහෙම දෙයක් තමයි ඔයා කරන්න. දැන් අවුරුදු කාලෙම බසාර් එකට ගියොත් මේ මාකට් එකට ගියොත් වලන් විකුණන ඔක්කොම කඩවල් එක වගේ. පුළුවන් නම් එක හට්ටියක් ටිකක් ලොකුවට හදන්න එතනත් ප්‍රිසිව් මාකටිං එකක් වඩ දාන්න පුළුවන්. යන එන කට්ටියගේ අවධානය ඔයාට ගන්න බැරිද? අපෝ පුළුවන්. අංක 3 එක්ස්පීරියන්ෂල් මාකටිං. ඒ කියන්නේ ඔයාගේ ප්‍රොඩක්ට් එක ඔයාගේ හරිම එක්සැක්ට් ටාගට් ඔඩියන්ස් එකට, ඒ වචනේ වැදගත්, හරිම ටාගට් ඔඩියන්ස් එකට පාවිච්චි කරන්න දෙන්න පොඩි එක්ස්පීරියන්ස් එකක් ගන්න දෙන්න ඒගොල්ලන්ට. මෙයාව දැකලා තියෙනවද? සෝෂල් මීඩියාක අනිවාර්යයෙන්ම දැකලා තියෙනවා. අයිස්ක්‍රීම් ගන්න එන ළමයින්ට පෙන්වන වැඩ කෑල් ටික දැකලා තියෙනවද? පොඩි එක්ස්පීරියන්ස් එකක් දෙනවා. වෛරල් උනේ නැද්ද? වෛරල් උනා. මේ පේන්නේ බයිසිකල් අවුට්ලට් එකක්. බයිසිකලේ විකුණන්නේ නැතුව නිකන් ඒගොල්ලොත් මේක ඇප්ලයි කරා. මොනවද කරේ? World Heart Day के दवसे एलिए थिब्बा बाइसिकल देखा दिन एक टन अगला ओका पादीना की हुआ एक पादीना कोटा इस तरह डिस्प्ले का तीन वा हार्ट टेका ये हार्ट टेका फील वेनो दुन्ना टाइमलाइन देखा मैं टाइमलाइन ने किवर वेन्ना कालिंग वे गेम पैदला मैं हार्ट टेका फील करने के लिए अदा अल टाइम एक टन कालिंग
කම්ප්ලීට් කරොත් ඔයා දිනුම් නැත්තම් පරාද. මාර ෆන් එක්ස්පීරියන්ස් එකක් දුන්නා ඒගොල්ලෝ. අවධානය ගන්න පුළුවන් වුණා. ජේම්ස් බොන්ඩ්ගේ මූවි එකක් තිබ්බා ස්කයිෆෝල් කියලා. කොකාකෝලා ආයතනේ මොනාද කරේ? මිනිස්සු නිතර ගැවසෙන ස්ට්‍රීට්ස් වල කෝක් මැෂින් එක තියලා ඒ මැෂින් එකෙන් කෝක් ගන්නන කට්ටියට චැලෙන්ජ් එකක් දුන්නා. ඔයාට ස්කයිෆෝල් මූවි එක බලන්න ෆ්‍රී ටිකට් එකක් අවශ්‍ය නම් අපිට පොඩි ඩාන්ස් මූව් එකක් දාන්න. සින්දුවක් කියන්න. ගේම් එකක් දැම්මා මොන හරි බස් ස්ටේෂන් එකක් ළඟ තිබ්බ එකක් නම් 7 වෙනි වේදිකාවට තප්පර 60ක් ඇතුළතදී වා යන්න ඕනේ. ඒ දුවන ගමන් එක එක චැලෙන්ජර්ස් තියෙන අතරමැද. ඒගොල්ලන්ගෙම කට්ටිය දාලා තියෙයි වීදුරුව කරන් එහාට මෙහාට යනවා. බඩු පොළවේ පෙරලෙනවා. ඒතකොට ඒ ඔක්කොම අවොයිඩ් කරලා තප්පර 60ක් ඇතුළතදී 7 වෙනි වේදිකාවට යන්න ඕනේ. ඒ දුවන ගමන් ඒගොල්ලගේ කට්ටිය වටේ ඉන්න ඒගොල්ලෝ වීඩියෝ කරනවා. මේ වගේ එන්ගේජින් ෆන් එක්ස්පීරියන්ෂල් ඉමෝෂන් එකක් ලබා දුන්නා. මූවි එකට විතරක් නෙමෙයි. කොකාකෝලා ආයතනයටත් මේක එක්ස්පීරියන්ෂල් මාකටිං එකක් බවට පත් වුණා. අංක 4 wild posting presume marketing එකේ ඔයාගේ product එක තමයි ඔය අසාමාන්‍ය විදිහට display කරේ. මේකෙදි මොන හරි images, graphics, visuals, ads මේ වගේ දේවල් අමුතු විදිහකට ඔයා ඉදිරිපත් කරන්න යනවා. පාරේ මේ වගේ අමුතු banner එකක්, display එකක්, advertisement එකක් තිබ්බොත් මිනිස්සු නැවතිලා බලනවා, shock වෙලා බලනවා මොකද්ද මේ කියලා. මිනිස්සු photo ගන්න, මිනිස්සු share කරනවා. අංක 5 ambient marketing සාමාන්‍යයෙන් තියෙන දෙයක් ඒ සාමාන්‍යයෙන් කරන දෙයට යූස් කරන්නේ නැහැ. ඒ සාමාන්‍යයෙන් තියෙන දේ අසාමාන්‍ය දෙයකට යූස් කරනවා. එහෙම කරන නිසා අසාමාන්‍ය විදිහට අවධානයක් ලැබෙනවා. බෙන්ච් එකක් තියෙනකොට ඒ බෙන්ච් එකට KitKat චොක්ලට් එක දාලා මේ කරලා තියෙන නිර්මාණය පේනවද? පේනවද McDonald's එකේ මේ ෆ්‍රයිස් ටිකට කහ ඉරක් අල්ලලා ඒකට කරලා තියෙන නිර්මාණය පේනවද? බස් එකේ නැත්නම් ට්‍රේන් එක යනකොට අල්ලන බෙල්ට් එක වගේ තියෙන දේ ඔරලෝසුවක බැලලෑන්ඩ් එකක් දාලා ප්‍රොඩක්ට් එකක් දාලා ඒක හදලා තියෙනවා. සාමාන්‍යයෙන් තියෙන දෙයක් අසාමාන්‍ය විදිහට පෙන්නනවා. එතන තෝට අවධානය ගන්න පුළුවන්. අංක 6 grass root marketing මොනා හරි කමියුනිටි එකක් එක ගෲප් එකක් අල්ලගෙන ඒගොල්ලන්ට මාකටිං කරන්න යනවා. උදාහරණයකට Uber එක ගන්න අවුරුදු 18ට අඩු ස්ටුඩන්ට්ස්ලා මේක ඩවුන්ලෝඩ් කරලා පාවිච්චි කරන සැරේට අපි ඩිස්කවුන්ට් එකක් දෙනවා. හරි ස්ටුඩන්ට් කෙනෙක් ඩවුන්ලෝඩ් කරනවා රයිට් ස්ටුඩන්ට්ස්ලා ඩිස්කවුන්ට් එක යාගේ ස්කෝලේ පුරාට මේක ෂෙයා කරනවා grass root marketing නැත්තම් තව එකක් තමයි බැංකුවෙන් මොනා හරි අලුත් සර්විස් එකක් ඉන්ට්‍රොඩියුස් කරනවා 60 plus කට්ටියට මෙහෙම බෙනිෆිට් එකක් ලැබෙනවා ඔයාගේ පවුලේ අවුරුදු 60ට වැඩි කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් යා දන්න කට්ටියට යා ෂෙයා කරනවා තව එක්සැම්පල් එකක් කොළඹ ප්‍රදේශයේ ජීවත් වෙන කට්ටියට මේ පාර විතරක් අපි 20% ඩිස්කවුන්ට් එකක් දෙනවා අනිවාර්යෙන්ම ෂෙයා කරනවා බයිසිකලින් වැඩට එන කට්ටියට අපි කෝෆී එකක් ෆ්‍රී දෙනවා අනිවාර්යෙන් ඒ කමියුනිටි එක අතර මේක ෂෙයා වෙනවා. ඔය වගේ මොන හරි කමියුනිටි එකක් මොන හරි නිෂ් ගෲප් එකක් තෝරගෙන ඔයා මාකටිං කරත් එතනත් grass root marketing එක තුලින් ඔයාට මේක viral වුණත් අරගෙන යන්න පුළුවන්. අංක 7 rub off effect එක. දැන් ලංකාවේ ගොඩක් මේ ක්‍රමේ පාවිච්චි වෙනවා social media එකේ යනකොට ඕන තරම් අපි මේක දැකලා දිනවා. එකම දේ තමයි මේක rub off effect එක කියලා නොදැන තමයි මේගොල්ලෝ මේක කරන්නේ. මොනවාද? දෙයක් ට්‍රෙන්ඩ් වුණාම ඒහා සම්බන්ධ දෙයක් ඔයාගේ බිස්නස් එකට අල්ලලා මොනාහරි නිර්මාණයක් ඉදිරිපත් කරන එක. උදාහරණයකට මේ තෙරුවන් සරණයි, සෙව්වන් දිමෑනියන්, ගැහැණු ගැහැණු ගැහැණු, ජීවිතේට නැහැ. මේව ඔක්කොම නොදැන කරත් බ්‍රෑන්ඩ්ස් ඔක්කොම මේහා සම්බන්ධ කරලා මොනාහරි වෛරල් වෙන දෙයක් හැදුවේ මේ රබ් ඔෆ් ඉෆෙක්ට් එක පාවිච්චි කරලා. Facebook එකේ එක ආයතනය පෝස්ට් එකක් දාලා තිබ්බා ඩිජිටල් කෝඩ්ස් වලින් ඒගොල්ලන්ට රෙජිස්ටර් වෙන්න පුළුවන් නිසා තෙරුවන් සරණයි වගේ ඔයාට වැරදි තැන්වල අත්සන් කරන්න සිද්ධ වෙන්නේ නැහැ. මේ ඔක්කොම මේවලට උදාහරණ. එහෙම නැත්තම් මේ දවස්වල ට්‍රෙන්ඩ් එකේ ඉන්න ක්‍රිකට් ක්‍රීඩකයෙක් නැත්තම් ගායකයෙක් වගෙනල්ලා මොනා හරි ඇඩ් එකක් කරනවා. මේ ඔක්කොම මේවලට උදාහරණ. මේ ප්‍රශ්නේ කියන්නේ මෙහෙම දෙයක් ඔයා පාවිච්චි කරන්න කලින් ඔයාගේ බ්‍රෑන්ඩ් එක මේව කරන්න ගැළපෙනවද? අන්න ඒ ප්‍රශ්නේ ඔයා වගේ අහන්න ඕනේ. මෙච්චරකල් ව්‍යවසායකත්වයේ පිළිබඳ දැනුම ලැබුණේ ඉංග්‍රීසි භාෂාව කතා කරන්න තේරුම් ගන්න පුළුවන් පොඩි පිරිසකට විතරයි. හැබැයි ලංකාවේ සෑහෙන ලොකු පිරිසක් ඉන්නවා අනාගතේ ව්‍යාපාරයක් කරන්න ඕනේ නැත්නම් පොඩි කඩයක් කරන පොඩි බිස්නස් එකක් කරන පොඩි ලෙවල් එකේ ඉන්න කට්ටිය සෑහෙන පිරිසක් ඉන්නවා ඉංග්‍රීසි භාෂාව එච්චර හුරු පුරුදු මදි. ඒ වගේ කට්ටියට මේ දැනුම ලබා දෙන්නේ කවුද? ඔයා දන්නවද ඔගොල්ලෝ තමයි ලංකාවේ ආර්ථිකයේ ලොකුම හයිය. ඉතින් මේ ව්‍යවසායකත්වයේ සම්බන්ධ දැනුම quality education එකකින් quality content එකකින් සිංහලෙන් ඕනම මට්ටමක ඉන්න කුඩා ව්‍යාපාරිකයෙක්ට ඕනම කෙනෙක්ට තේරෙන විදියට ලබා දීලා මාකට් එකේ ඉන්න ලොකු ව්‍යාපාරත් එක්ක තරඟ කරන මට්ටමකට ගේන එක තමයි simple books අපේ අරමුණ වෙලා තියෙන්නේ. අනාගත ව්‍යාපාරය පටන් ගන්න ඉන්න කෙනෙක් ඉන්නවා නම් ඒ වගේ කට්ටියට තමයි මේ channel එක ගැන දැනුවත් වෙන්න ඕනේ.
අපිට කරන්න පුළුවන් ලොකුම උදව්ව තමයි ඒ වගේ කට්ටියට මේ channel එක share කරන එක. Right. අඩු budget එකක් පාවිච්චි කරලා ලොකු impact එකක් ඇති කරන්න පුළුවන් guerrilla marketing techniques 7ක් ඔයා දන්නවා. ඔයා මේ 7ෙන් මොනා පාවිච්චි කරන්නත් කලින් ආයෙත් මේ video එක බලන්න. Video එක බලලා මොකක්ද මට ගැලපෙන්නේ? මේක මට හරිනවද කියලා තව එක පාරක් video එක බලන්න. එතකොට ඔයාට වඩා හොඳ solution එකක් ලබා ගන්න පුළුවන් මොකද එක එක brands එක එක products එකිනෙකට වෙනස්. ඔයාට හැමදේම කරන්නත් බෑ. ඊළඟ videos වලට options කීපයක් ලබා දෙන්න. පළවෙනි එක තමයි creative marketing. වැදගත් වචනේ තමයි creative. නිකන් marketing නෙවෙයි. Creative marketing වලින් කොහොමද ඔයාගේ audience එකේ අවධානය අරගන්නේ? Comment number 1. ඊළඟට $0 marketing funnel. ඒ කියන්නේ 7 step funnel එකක් තියෙනවා marketing කරන්න යනකොට. ඒ $0 marketing funnel එක ගැන අපිට තව video එකක් කරන්න පුළුවන්. Comment number 1, number 2 කැමති comment එක comment කරන්න. මේ දාන හැම video එකක්ම ඔයාලට බලන්න පුළුවන් ඉන්නේ. Simple Books අපේ channel එක subscribe කරොත් විතරයි. Subscribe කරනට අමතරව bell icon එකත් click කරන්න අමතක කරන්න එපා. ගිනුම් පොතේ හැමතැනම දාන නිසා ඔබේ ගනුදෙනු ඔක්කොම අපිලිවෙලටද තියෙන්නේ. කුඩා ව්‍යාපාර හිමිකරුවෙක් විදිහට ඔබට හරි තීන්දුව తీරන ගන්න ඒක ලොකු බාධාවක්ද? ඒ කරදරකාරී CR පොතෙන් දැම්ම නිදහස් වෙලා Shopbook app එකට set වෙන්න. කුඩා ව්‍යාපාරිකයන් වෙනුවෙන්ම හදලා තියෙන ලංකාවේ පළවෙනි app එක. ෆෝන් එකෙන් access විය හැකි English, Tamil, සිංහල කියන භාෂා තුනෙන්ම සමන්විත 100%ක් ආරක්ෂාකාරී භාවිතා කිරීමට පහසු app එක. Customers ලව app එකට add කරලා automated payment reminders යවන්න. ඔබගේ ව්‍යාපාරයේ මුදල් සියල්ල track කරන්න. ගනුදෙනු සියල්ල තත්පර ගානකින් කළමනාකරණය කරගන්න. Supplier reports ක්ෂණිකව යවන්න. ඔබේම කියලා බිස්නස් කාඩ් එකක් ඩිසයින් කරගන්න. දැන්ම Shopbook app එක ඩවුන්ලෝඩ් කරගන්නවා.